දැන් ඔබලා ඇවිල්ලා තින්නේ මේක මරවුගුලක් ළඟට. දැන් මේක සවි කරලා තින්නේ ඇත්තම පපුවේ මට්ටමට. ඉතින් මේ එකක් දැන් තව ඉස්සරහ තව තිනවා තව එකක් හයි කරපු එකක්. මේ දෙක තින්නේ එකම මාර්ගය ඇවිල්ලා පාරවල් දෙකට යනකොට පාරවල් දෙකම ආවරණය වෙන ආකාරයට තමයි මේක මේ දෙක සවි කරලා තින්නේ. මේ සවි කරලා තින ආකාරයෙන් අපිට හිතෙන්නේ මොකද මරු කුලක තියෙන මූලික ලක්ෂණය වෙන්නේ සැඟවීම සහ විශ්මය. මේ මේ දෙකම ඒක නැහැ. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේවා ශ්‍රී ලංකා යුද හමුදාවට විරුද්ධවට වැඩිය යුද මුක්ත කලාපයෙන් පැන එන සාමාන්‍ය සිවිල් ජනතාවට තර්ජනයක් වීම සඳහා සවි කරන ලද මරු කුල කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව අපේ සොල්දාදුව සතුරා සොයාමේදී අනිවාර්යෙන් සතුරා සෙවීම මෙන්ම මරවුගුල් සම්බන්ධයෙන් උත් හුඟක් සුපරීක්ෂාකාරව කටයුතු කරනවා. දුමාතල නුතුරු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ තුන්වන පස් බැම්මේ සිට ඉදිරියට ක්‍රියාන්විතයේ යෙදී සිටින්නේ 553 බලසේනාවට අයත් හත්වන විජේ බාපාබල හමුදා රෙජිමේන්තුවයි. අප එහි යන විටත් ඉදිරි ආරක්ෂක වළල්ලේ හමුදාව හා ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරු සිදුවෙමිනුයි පැවතුනේ. දින දෙකකට ඉහතදී පළමු පාබල හා පළමු යාන්ත්‍රික පාබල බලයනි සමග ඇති වූ සටන් වලින් මුහුදු කොටි සංවිධානයේ ජේෂ්ඨයෙකු සින්දු නැමැත්තා මිය ගියා. මුහුදු තීරයේදී විවෘත වූ හා කලපුවට සමාන්තරව කටුබඳුරු සහිත වූ ලඳු කැලෑ වලින් සමන්විත මරවුගුල් විශාල වශයෙන් ඇති භූමියකටයි දැන් 55 සේනාංකයේ අවතීර්ණ වී සිටින්නේ. හමුදාවේ අරමුණ ත්‍රස්තවාදීන්ගේ පලිහක්කා සිරකරුවන් බවට පත් වී සිටින අහිංසක දෙමළ ජනතාව එම යදම් වලින් මුදා ගැනීමයි. 55 සේනාංකාධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන්නේ ඒ සඳහා තබන සෑම පියවරකදීම එකිනෙකට වෙනස් වූ යුදපක්‍රම යොදා ගැනීමට සිදු වී ඇති බවයි. වෙඩි තැබීමෙන් නවතාලිය නොහැකි සාමාන්‍ය ජනතාව හමුදාව වෙත බාරවීම වැළැක්වීම සඳහා ත්‍රස්තවාදීන් භාවිත කරන අලුත්ම උපක්‍රමය මෙයයි. මෙවැනි මරවුගුල් බිම්බෝම්බ නොතකමින් 55 සේනාංකය මේ වන විට පුදුමාතලන් ඔස්සේ දකුණු ප්‍රදේශයට ගමන් කරමින් යුද මුක්ත කලාපයට ආසන්න වෙමින් සිටිනවා. ඔවුන්ගේ ඒකායන අරමුණ සාමාන්‍ය ජනතාව මෙම ත්‍රස්ත ග්‍රහණයෙන් කඩිනමින් මුදා ගැනීමයි. ජාතික රූපවාහිනියේ අමල් සමන්ත පුදුමාතල නුතුරු ආරක්ෂක වළල්ලේ සිට.